සාමාන්‍යයෙන් අපි කෙනෙක්ගේ හිතේ සතුටක් ඇති වුණාම තමන් කැමති දෙයක් ඒ විදිහටම සිද්ධ වුණාම ඒ කෙනාගේ ඇස් දෙක දිලිසෙනවා ඒ ඇස් වලින් වැටෙන්නේ සතුට කඳුළු එක්තරා තරුණියක් ප්‍රාර්ථනා කරනවා තමන්ගේ පෙම්වතාගේ ඇස්වල සතුට කඳුළු බවට පත් වෙන්න නමුත් අවසානයේදී ඇයට සිද්ධ වෙනවා සතුටු කඳුළු කෙසේ වෙතත් තමන්ගේ පෙම්වතාගේ ඇස් වලින් දුක්බර කඳුලක් විදිහට වැටලා යන තමන්ගේ පෙම්වතාගෙන් වෙන් වෙන්න සාමාන්‍යයෙන් අපි කතාවට කියනවානේ ශෂික මේ අපිත් එක්ක අපිව අත් නොහැර ඉන්න එකම දේ හෙවණල්ල කියලා අපි ජීවිතේ තියෙන තුරාවටම අපි පිටිපස්සෙන් අපේ හෙවණල්ල අපිත් එක්ක එළවා මේ අපි ප්‍රාර්ථනා කරනවා අපේ සෝල්මේට් එහෙම නැත්නම් අපි ආදරය කරන පුද්ගලයා ඔහු හෝ ඇය අපේ ජීවිතේට අපේ හෙවරැල්ල වගේ වේ අපිත් එක්ක යන හැම තැනකම එයි අපි අත් නොහැර අපි ළඟින්ම ඉඳී කියලා. ඉතින් හෙවනැල්ල විදිහට තමන් ළඟ ඉන්න පුළුවන් සහකාරයෙක් සහකාරියක් හොයාගන්න පුළුවන් නම් අපි වාසනාවන්තයි. නමුත් අවාසනාවකට අපි හැම කෙනෙක්ටම ඒ වගේ සහකාරයින් සහකාරියන් මුණ ගැහෙන්නේ නැහැ. අපිට සිද්ධ වෙනවා හෙවනැල්ල කෙසේ වෙතත් අපිත් එක්ක සාමාන්‍ය පුරුදු පරිදි ජීවිතේ බෙදා හදා ගන්න පුළුවන් පුද්ගලයෙක්ගේ ජීවිතය ගත කරන්න. ඉවස ගන්න බැරතරම් පිපාසාවක් වෙනවා නම් තමයි මිරිඟුවක් පස්සේ දුවන්නේ. අපි දන්නවා මේක මායාවක් කියලා. අපි දන්නවා මේක අපිට කවදාවත් ළඟා කරගන්න බැරි දෙයක් කියලා. නමුත් අපේ හිතේ ඒ ගැන කොයිතරම් දැඩි කැමැත්තක්, ආශාවක්, උවමනාවක්, ඒ දේ ලබා ගන්න කොයිතරම් උවමනාවක් තියනවද කියනවා නම් අපි මේ මායාවක් කියලා දැන දැනත් ඒ මායාව පස්සේ දුවනවා. නමුත් අවසානයේදී අපිට किसीम दयाक नतीव ए मायावट अपी रवटुना कियने का पमनाकम ए सितविलात एक्कम अपिट तानिवेन सिद्धवेन जीविते तानिवेन सिद्धवेन अवस्थावन तियने पुलुवन अपी विश्वास करन पुद्गलीन अपी दैडिले साधरे करन पुद्गलीन अपी नोहितन मोहतक अपे जीविते नैत्वेन पुलुवन नमुत वैदगत वेन्ने එතනින් එහාට අපි ජීවිතයට මුහුණ දෙන විදිහ. එතනින් එහාට අපි කොහොමද අපේ එදිනදා ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නේ? කොහොමද අපේ ජීවිතේ අපේ පවුලේ අයගේ දේවල් ඒ වගේ අධ්‍යාපන කටයුතු රැකියාවේ කටයුතු මේ දේවල් කොහොමද අපි එතනින් එහාට අරගෙන යන්නේ? අපි ඒ පුද්ගලයා අත්හැරපු තැනම කඩා වැටුනොත් එහෙමත් නැත්නම් අපි බොහෝ අවස්ථාවන්වලදී දකින්න දෙන්නේ සියද විහානි කරගන්න එක. ඒ වගේ තීරණයක් ගන්න පෙළඹුණොත් අපි මේ ලබාගත් මානුෂ්‍ය ජීවිතය පරාද මන් දැකලා තියෙනවා ත්‍රිරෝදරතොල පිටුපස ගහලා තියෙනවා ආලෝකයේ නැතිතන සෙවණැල්ලද පිටුපායි කියලා නැත්නම් සෙවණැල්ලද පලායයි කියලා ඔය ඔබ කියපු හෙවණැල්ල තියෙන්නේ ආලෝකයේ තියෙනකන් විතරයි ඒ කියන්නේ අපට කිසියම් ආකාරයක ශක්තියක් තියෙනකන් විතරයි ගොඩක් වෙලාවට අපි තුමුක ආර්ථික ශක්තියක් වෙන්න පුළුවන් අපේ කාය රූපය කාය ස්වරූපේ උපදි සම්පත්තිය වෙන්න පුළුවන් සමහරට හැම රැලි වැටිලා අපි අත්පා අවසංග වෙලා පොඩ පොඩ දිරා ජරාවට යනකොට අපින් අර ආදරේ ඉල්ලගෙන ආපු අපි ඔය සදාකාලිකව බලා ගන්නම් කියපෝය අපෙන් හැරදා වෙන සෙවණලි පතා යනවෙන්න පුළුවන්.